අයිබෝවන් වේ කුටේ වල සීල දෙනාද ඔකලෝ අද අපේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්න. ඉතින් අපේ YouTube channel එක අවශ්‍ය ක්ලාසික ස්කූල් සිලබස් ඔකලන්න පුළුවන් අපේ YouTube channel එක කියලා subscribe කරලා අපි එක දිගටම සම්බන්ධ වෙන්න. ඉතින් දුවේ කුටේ මම අද කතා කරන්න යන ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ නම් මේ වසරේ ඉතිහාසයේ පිළිපොතට අදාළ තුන්වෙනි පාඩම. අරකට මතකයි අපි පළවෙනි දෙවෙනි කොටස් මේ වෙද්දි කතා කරන අවසානයි අපි අද කතා කරන්නේ මේ කොටසේ අවසාන කොටසේ විදිහට මේ පාඩමේ ශ්‍රී ලංකාවේ ආගමික හා ජාතික පුනර්ජීවනයේ කියන කොටස මොකද අපි පළවෙනි දෙවෙනි කොටස යටතේ කතා කළා වෙනි කොටස යටතේ මිෂනාරි සංවිධාන සහය වගේ කටයුතු සම්බන්ධව දෙවෙනි කොටස යටතේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය සම්බන්ධව අපි මේ වෙද්දි කතා කරලා තියෙන ඕගොල්ලන්ට අපේ channel එකට ගිහින් බලන්න පුළුවන් ඉතින් දුවේ පුතේ මේ දැනුම් දානය ඔයගොල්ලන්ට පුළුවන් ඔයාලගේ යාළුවෝ අතර සහෝදර සහෝදරිය අතර ඉන්නවා නම් බෙදා හරින්න මොකද මේක 6 ඉඳලා 11 වසර දක්වා ඉතිහාසය ඔයගොල්ලන්ට පාසල් විෂය නිදේශය අනිවාර්ය විෂයක් වෙලා තියෙනවා ඉතින් මේ විෂය පහසුවෙන් ගෙදර ඉඳන්ම ඉගෙන ගන්න ඔයගොල්ලන්ට මේ YouTube channel එක හරහා නැත්නම් අවහිෂ ක්ලාසික ස්කූල් සිලබස් YouTube channel එක හරහා පුළුවන් ඒ වගේම ඔයගොල්ලන්ට අපේ Facebook පිටුවදීම අපේ ඉතිහාසය පන්තිය ඒ සමගත් ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් අපි අද බලමු Hindu පුනර්ජීවන ව්‍යාපාරය සම්බන්ධව. Hindu පුනර්ජීවන ව්‍යාපාරය. Hindu පුනර්ජීවන ව්‍යාපාරය ගැන කතා කරද්දී දුවේ පුතේ අපිට ප්‍රධාන වශයෙන්ම තියෙනවා එතන Hindu කියලා එකක් පැල්ලා තියෙනවා. ඒකට Hindu පුනර්ජීවන ව්‍යාපාරය තුන්වෙනි කොටසින් දෙට අපිට එන්නේ. මේ මිෂනාරි සංවිධානවල ක්‍රියාකාරීත්වයේ හේතුවෙන් මේ ක්‍රියාකාරකම් හේතුවෙන් මෙරට Hindu ආගමිකයන්ට පහර වැදිනවා. ඉතින් විශේෂයෙන් මේ යාපනය ප්‍රදේශයේ ඉතා ප්‍රබල මිෂනාරි ව්‍යාපාර පැතිරියාම නිසා Hindu ආගමට අභියෝග එල්ල වෙන්න පටන් ගන්නවා. මේට ප්‍රතිචාර ලෙස Hindu ආගමික නායකයන් උගත් ක්‍රියාමාර්ග නිසා Hindu ආගමික හා සංස්කෘතියේ පිබිදීමක් ඇති වෙනවා. අපි දැන් බෞද්ධ පුනරුදිය ගැන කතා කරමු මෙතන Hindu ආගම කොහොමද නැගී සිටින්නේ කියන්නේ. ඉතින් මේ Hindu ආගම පුනර්ජීවනය ගැන කතා කරද්දී මුද්‍රණාලය පිහිටුවීම, මුද්‍රිත පොත්පත් හා ප්‍රසිද්ධ දේශන මගින් Hindu ජනතාව දැනුවත් කිරීම හා Hindu ශිෂ්‍යයන් සඳහා නව පාසල් පිහිටුවීම ආදී Hindu පුනරුද ව්‍යාපාරයේ කැපී පෙනෙන ලක්ෂණ විදිහට අපිට පෙන්වා දෙන්න පුළුවන්. එතකොට මේ Hindu පුනර්ජීවනයේ ප්‍රධාන වශයෙන්ම කපිපිනන ලක්ෂණ විදිහට අපිට අපි කියවන මුද්‍රණාලය පිහිටවීම, මුද්‍රිත පොත්පත් ප්‍රසිද්ධ කිරීම හා දේශන මගින් Hindu ජනතාව දැනුවත් කිරීම කරුණා ඒ වගේම තමයි Hindu ශිෂ්‍යයන් සඳහා නව පාසල් පිහිටවීම මේ අතර වැදගත් වෙනවා. ඊට මේ Hindu පුනරුද ව්‍යාපාරයට නායකත්වයේ සැපයුව අරුමුගල් නාවරතුමා විසින්. මෙතන ලියා ගන්න Hindu පුනරුදේ නායකත්වය අරුමුගල් නාවරතුමා. අරුමුගල් නාවරතුමන් තමයි මේ Hindu පුනරුදේ නායකත්වයේ ගත්තේ. කොට උදේබානී නමින් පුවත්පතක් ආරම්භ කොට Hindu ආගම හා සංස්කෘතියේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට මේ තුමා කටයුතු කරා. කොට එතනදී වෙන්නේ සංස්කෘතියේ වැදගත්කම සම්බන්ධව කතා කරද්දී ප්‍රධාන වශයෙන්ම මෙතනදී නාවරතුමා උදේබානී නම් පුවත්පත ආරම්භ කළා. ඒ මගින් Hindu ජනතාව සහ සංස්කෘතියේ වැදගත්කම පිළිබඳව දෙමළ ජනතාව දැනුවත් කිරීමට මේ තුමා කටයුතු කරනවා. අනතුරුව මොකද්ද මේවා කරන්නේ? මේ වන්නාපනේ ඉන ශෛව ප්‍රකාශ් විශ්වවිද්‍යාලය පිටවල Hindu සිසුන්ට සමයානුගත අධ්‍යාපනයක් ලබා දීමට Hindu පාසල් පිහිටුවීමේ ව්‍යාපාරයක් ආරම්භ කරනවා. වන්නාපලේ නම් ශෛව ප්‍රකාශ විද්‍යාලය පිටවල Hindu සිසුන්ට සමයානුගත අධ්‍යාපනයක් ලබා දීමට Hindu පාසල් පිහිටුවීම මේතුමා විසින් ආරම්භ කරනවා. සි මේතුමාත් එක්ක මේතුමාගේ අභාවයෙන් පස්සේ පොන්නම්බලන් අරුණාචලම් පොන්නම්බලන් රාමනාදන් වැනි නායකයෝ Hindu පාසල් පිහිටුවීමේ ව්‍යාපාරය තවදුරටත් කරගෙන යනවා. කොට මේ මිෂනාරි සංවිධාන අතර අපි කිව්වා Hindu ආගමිකයන්ටද පහර වැදිනවා මේ මිෂනාරි සංවිධාන වලින්. ඒ අනුව Hindu මේ ආගමට එල්ලුණ අභියෝගය සඳහා මේ Hindu ආගමේ නායකයන් ගත ක්‍රියාමාර්ග සංස්කෘතිය ආරක්ෂාවට
මේගොල්ලෝ ගත්ත ක්‍රියාමාර්ග නිසා මේ හින්දු සංස්කෘතිය ආගමික හා සංස්කෘතිය පිළිබිඹුවක් ඇති වෙනවා. එතකොට මේ සඳහා ප්‍රධාන වශයෙන්ම මුද්‍රණාලය පිහිටවීම, මුද්‍රිත පොත්පත් ප්‍රසිද්ධ පොත්පත් ඇති කිරීම, ප්‍රසිද්ධ දේශන පැවැත්වීම හා හින්දු ජනතාව දැනුවත් කිරීම වගේම හින්දු පාසල් පිහිටවීම මේ මගින් සිද්ධ වෙනවා. එතකොට මේ සඳහා නායකත්වය දෙන්නේ අරුමුගල් නාවලතුමා උදේබානි කියන පුවත්පත් ආරම්භ කළා හින්දු සංස්කෘතිය වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කරමින්. ඒ වගේම තමයි වන්නාපලේ නෙයි ශෛව ප්‍රකාශ විද්‍යාලයේ පිහිටුණා ඒ තුලේ හින්දු පාසල් පිහිටුණේ ව්‍යාපාරයක් ආරම්භ කරනවා. මේතුමාගේ අභාවයෙන් පස්සේ පොන්නම්බල අරුණාචලම්, පොන්නම්බල රාමනාදන් ආදී නායකයන් හින්දු ව්‍යාපාරයේ තවදුරටත් ඉදිරියට ගෙන යනවා. සේ අරුමුගල් නාවලතුමා. අරුමුගල් නාවලතුමා ගත්තාම ක්‍රිස්තු වර්ෂ 822 උපත ලැබූ අරුමුගල් නාවලතුමා මිෂනාරි පාසලක මූලික අධ්‍යාපනයේ නැමුවා. එතකොට මේ අරුමුගල් නාවලතුමා 1822 උපත ලබනවා. මේතුමා මේ මිෂනාරි පාසලක තමයි අධ්‍යාපන කටයුතු කරන්නේ. ඒ වගේම තමයි මෙතෝදිය සභාවේ දේවගැතියෙකු යටතේ සේවය කරනවා. ඊට පස්සේ මෙතෝදිය සභාවේ දේවගැතිවරයෙකු විදිහට සේවය කරනවා. මේ නිසා මිෂනාරි කටයුතු පිළිබඳව එතුමාට හොඳ අවබෝධයක් තිබ්බා. මොකද මේ මෙතෝදිය සභාවේ දේවගැතිවරයෙකු යටතේ සේවය කරා වගේම මිෂනාරි පාසලක අධ්‍යාපනය ලැබුවේ. ඒක නිසා මේ යටතේ සේවයක් කරපු නිසා මේ මිෂනාරි කටයුතු පිළිබඳව එතුමාට හොඳ දැනීමක් තිබුණා. එතකොට මේ දැනීමත් එක්ක මේ හින්දු දරුවන්ට කුඩා අවදීම සිටම ආගම ඉගැන්වීමටත් බුදු පූජා කියාදීමටත් හින්දු පාසල් ආරම්භ කිරීම සහ මේ පොත්පත් මුද්‍රණය කිරීම සිද්ධ වුණා. මේ පොත්පත් මුද්‍රණය කිරීම මේ මුද්‍රණාලයක් පිහිටුවීමේ අවශ්‍යතාවය අරුමුගල් අනාවලතුමාට දැන් නිරන්තරයෙන් අවධාරණය කරනවා. ඒ අනුව මේ පරිත්‍යාගශීලීන්ගේ ආධාරයෙන් යාපනයේ ශෛව ප්‍රකාශ විද්‍යාශාලයේ යන්නේ පාසලක් ආරම්භ කිරීමට පියවර ගන්නවා. මේ හින්දු දරුවන් කුඩා අවදියේ ඉඳලා ආගමික අධ්‍යාපනය ගැනීමට පුද පූජා කියාදීමට හින්දු පාසල් ආරම්භ කිරීම දකින්න පුළුවන්. ඊට පස්සේ පොත්පත් මුද්‍රණය කිරීම හා මුද්‍රණාලය පිහිටුවීමේ අවශ්‍යතාවය මේ අරුමුගල් නාවලතුමා නිරන්තරයෙන් අවබෝධ කරගන්නවා. ඒ අනුව පරිත්‍යාගශීලීන්ගේ ආධාරයෙන් යාපනයේ ශෛව ප්‍රකාශ විද්‍යාශාලයේ යන්නේ පාසල ආරම්භ කරනවා. මෙතනේ ලියා ගන්න ඕන ශෛව ප්‍රකාශ විද්‍යාශාලයේ පාසල. ලියා ගන්න ශෛව ප්‍රකාශ විද්‍යාශාලයේ පාසල. එතකොට ඔයාලා දන්නවා මොකද ආරම්භ කරමු පාසල කියලා. ඊපස්සේ මේ වගේ මේ පාසල් වලින් ලද මිෂනාරි පාසල් වලින් ලද අත්දැකීම් නිසා මේතුමා විෂයමාලාව නූතනට ගැලපෙන පරිදි සකස් කරනවා. ඒ කියන්නේ මේ මිෂනාරි පාසල් වලින් අත්දැකීම් ලැබු මේතුමා මේ විෂයමාලාව නූතනයට ගැලපෙන පරිදි සකස් කිරීම සිද්ධ කරනවා. ඊස්සේ පසු කාලයක යාපනයේ පුරා හින්දු පාසල් රැසක් ආරම්භ වූ අතර නාවරතුමා පිහිටු පාසල් මෙහිදී මූලිකත්වයට පත් වෙනවා. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් දැන් නාවරතුමා යාපනයේ හින්දු පාසල් රැසක් ආරම්භ කරනවා. නාවරතුමා පිහිටවූ පාසල් හි මූලිකත්වයට පත් වෙනවා. ඒ අතර අපි මේතුමා විසින් මේ හින්දු පුනර්ජීවන නගා සිටුවීම සඳහා කටයුතු කරද්දී ශෛව පරිපාලන සභාව සහ හින්දු අධ්‍යාපන සභාව ආරම්භ කරලා එමගින් හින්දු පාසල් ඉදිකිරීමට පියවර ගන්නවා. එතකොට ශෛව පරිපාලන සභාවයි හින්දු අධ්‍යාපන සභාවයි ආරම්භ කොට එමගින් හින්දු පාසල් ඉදිකිරීමට පියවර ගන්නවා. මෙතනින් ලියා ගන්න ශෛව පරිපාලන සභාව ප්ලස් දාලා ලියා ගන්න අධ්‍යාපන සභාව කියලා මේ දෙක එකතු වෙලා මොකද කරන්නේ? ඊපස්සේ මෙන්න මේක මාක් කර ගන්න. හින්දු පාසල් ඉදිකිරීමට පියවර ගැනීම. හින්දු පාසල් ඉදිකිරීමට පියවර ගැනීම. කොට මේ හින්දු පාසල් ඉදිකිරීමට පියවර ගන්නේ මේ ශෛව පරිපාලන සභාව සහ හින්දු අධ්‍යාපන සභාව කියන දෙක එකතු වෙලා මේ ඉදිරියට මේ හින්දු පාසල් ආරම්භ කිරීමේ කටයුතු සිද්ධ කරගෙන යන්න මේක බලපෑමක් ඇති කරනවා. දැන් දෙමළ සිසුන්හට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීමට 1872 වර්ෂයේදී යාපනයේ
ශිවංගර විද්‍යාලයේ ආරම්භ කරනකොට දෙමළ සිසුන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීම සඳහා 1872 වර්ෂයේදී යාපනයේ ශිවංගල විද්‍යාලය ආරම්භ කරනවා. මෙතන ලියාගන්න ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීම 1872 ශිවංගල විද්‍යාලය. එතකොට ශිවංගල විද්‍යාලය තමයි පසුව යාපනයේ හින්දු විද්‍යාලය නමින් ප්‍රකට වෙන්නේ. එතකොට මේ යාපනයේ හින්දු විද්‍යාලය නමින් ප්‍රකට වෙලා තියෙන්නේ මේ 1872 ආරම්භ කරපු ශිවංගල විද්‍යාලය. මේක දෙමළ සිසුන්හට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීම සඳහා ඉදිකරන ලද පාසලක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. පැහැදිලිද? මෙසේ හින්දු අධ්‍යාපනය වෙනුවෙන් මහත් සේවයක් කළ මේතුමා 1879 වර්ෂයේදී අභාවයට පත් වෙනවා. 1879 වර්ෂයේදී මෙතුමා අභාවයට පත් වෙනවා. දැන් මේ ටික පැහැදිලිද? හරි. මේ ටික මෙතනින් ඔන්න ලියාගන්න විපත කියලා දාලා විපත 1879 කොට මෙතන දැන් ඔයාලා ලියාගත්ත ශිවංගල විද්‍යාලයේ ලේකට සමානයි කියලා දාලා ලියාගන්න යාපනයේ හින්දු විද්‍යාලය. යාපනයේ හින්දු විද්‍යාලය. කොට ඒක ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. හරි. අපි බලමු අරුමුගල් නාවලතුමාගේ ජාතික සේවය මොන වගේද අපිට වැදගත් වුනේ කියලා. අරුමුගල් නාවලතුමාගේ ජාතික සේවය. අපි ඒ ගැන කතා කරද්දී ශ්‍රී ලංකාවේ හින්දු ආගමික පුනරුදයට නායකත්වය සැපයීම මේකදී සිද්ධ වුණා. ඒ වගේම තමයි හින්දු පාසල් පිහිටවීමට පුරෝගාමී වීම. හින්දු භාෂාව සාහිත්‍ය හා සංස්කෘතිය රැක ගැනීමට ක්‍රියා කිරීම. බාලපාඨම් නම් පෙළපොත් රචනය සහ ස්කන්ධ පුරාණම් පෙරිය පුරාණම් වැනි දෙමළ ග්‍රන්ථ දෙමළ භාෂාවට පරිවර්තනය කිරීම. ඔබට ප්‍රධාන වශයෙන් අරුමුගල් නාවලතුමාගේ ජාතික සේවය ගැන කියද්දී මේකත් මාක් කරගන්න මෙතනින් තරුවක් දාලා ඔබද ඔයාලට මේ පාඩම් නැවත 11 වසරදී ආයි ඉගෙන ගන්න තියෙනවා. එතකොට මේවා ඉතා වැදගත් වෙනවා. ඔබද පුනරුදය කියලා නැවත 11 වසරේ තියෙනවා. ඔයාලා බලන්න ඕන නම් පොතක් අරගෙන 11 වසරදී මේ පාඩම් වලට අපව නැවත මේ කිනකට කිනකට සම්බන්ධ වෙලා තියෙනවා. හරි. එතකොට දැන් නාවලතුමාගේ ජාතික සේවය ගැන අපි කතා කරන්නේ. හරි. එතකොට ශ්‍රී ලංකාවේ හින්දු ආගමික පුනරුදයට නායකත්වය සපයුවේ මේ අරුමුගල් නාවලතුමා. ඉතින් හින්දු පාසල් පිහිටවීමට පුරෝගාමී වුණා. හින්දු භාෂාව සාහිත්‍ය සංස්කෘතිය රැක ගැනීමට ක්‍රියා කිරීම. බාලපාඨම් නම් පෙළපොත රචනය සහ ස්කන්ධ පුරාණම් පෙරිය පුරාණම් වැනි දෙමළ මැනි ග්‍රන්ථ දෙමළ භාෂාවට පරිවර්තනය කිරීම අපිට මේ හින්දු පුනර්ජීවන ව්‍යාපාරයත් එක්ක අරුමුගල් නාවලතුමාගේ සිටු ජාතික සේවාවත් සම්බන්ධව අපිට කතා කරන්න පුළුවන්. ඒකට මේ ටික ඉතා පැහැදිලියි ඕගොල්ලන්ට. ඊට පස්සේ මෙතන දීලා තියෙනවා ඔයාලට මේ තියෙන යාපනයේ හින්දු විද්‍යාලයට කියන තව මොකක් මුලින්ම මොකද කියන්නේ ශිවංගල විද්‍යාලය. ශිවංගල විද්‍යාලය 1872 ආරම්භ වෙන්නේ මේ යාපනයේ ශිවංගල විද්‍යාලයේ පසුව තමයි මේක හින්දු යාපනයේ හින්දු විද්‍යාලය වෙන්නේ. මේක ආරම්භ කරේ මොකක් සඳහාද? මේ හින්දු දරුවන්ට නැත්නම් දෙමළ දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීමේ මූලික අරමුණ කේන්ද්ර කර ගැනීම තමයි මේ පාසල ආරම්භ වෙන්නේ. ඇස අපිට වැදගත් වෙනවා මේ පොන්නම්බල රාමනාදන් මහතා. පොන්නම්බල රාමනාදන් මහතා කියන්නේ මේ අරුමුගල් නාවරතුමාගෙන් පස්සේ මේ වැඩ කටයුතු සඳහා මේ පොන්නරුද ව්‍යාපාරයේ ඉදිරියට ගෙන යන්න සහායක වෙන කෙනෙක්. මේ පොන්නම්බල රාමනාදන් කියන්නේ 1851 දී වැඩුණා. 1852 වර්ෂයේ උපත ලද පොන්නම්බල රාමනාදන් මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබලා පසුව නීතිඥයෙකු ලෙස කටයුතු කරනවා. එතකොට පොන්නම්බල රාමනාදන් මහතා මුලින්ම 1851 උපත ලියා ගන්න මෙතනින් 1851 එලස්සේ මේ ඉගෙන ගන්න කොහෙන්ද? කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබනවා. නීතිඥයෙකු ලෙස කටයුතු කරනවා. නීතිඥයෙකු ලෙස කටයුතු කරා වගේම මොහු හින්දු දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම සඳහා පාසල් ආරම්භ කිරීමට සිය පෞද්ගලික ධනය නොමසුරුව පරිත්‍යාග කර ශ්‍රේෂ්ඨ නායකයෙක්. ඒ කියන්නේ
තමන්ගේ පෞද්ගලික ධනෙ පවා මේ සඳහා වියදම් කරලා කැප වුණ ශ්‍රේෂ්ඨ නායකයෙක් විදිහට මේ පොන්නම්බරම් රාමනාදන් මහතා හඳුන්වන්න පුළුවන්. ඒකට මේ පොන්නම්බරම් රාමනාදන් මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කරපු පාසල් අතර පරමේශ්වර විද්‍යාලය, රාමනාදන් විද්‍යාලය ආදී පාසල් හින්දු දරුවන්ගේ අධ්‍යාපන උන්නතියට මේ තුමා කර විශිෂ්ට සේවයක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඒකට පරමේශ්වර විද්‍යාලය, රාමනාදන් විද්‍යාලය ආදී පාසල් පිහිටුවා හින්දු දරුවන්ගේ අධ්‍යාපන උන්නතියට මේ රාමනාදන් තුමා කටයුතු කරලා තියෙනවා. ඒකට රාමනාදන් තුමා 1251 උපත ලැබනවා. කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපන ලැබනවා නීතිඥයෙක්. මේ අධ්‍යාපනයේ හින්දු දරුවන්ගේ අධ්‍යාපනයේ නගා සිටුවීම සඳහා කටයුතු කරනවා. අපේ හින්දු පාසල් ආරම්භ කිරීමට පෞද්ගලික ධනෙ පවා නමසුරුව වියදම් කරනවා. ඊළඟෙම තමයි පරමේශ්වර විද්‍යාලය, රාමනාදන් විද්‍යාලය ආදී පාසල් පිහිටුවීමට හින්දු දරුවන්ගේ අධ්‍යාපනීය උන්නතියට මේ රාමනාදන් තුමා කටයුතු කරනවා. ඇසේ මේ තුමා 1879 දී විවස්ථාදායක සභාවේ සමාජිකයෙකු කුලසට පත් වෙනවා. ඒකට 1879 දී විවස්ථාදායක සභාවේ සමාජිකයෙකු කුලස පත් වෙනවා. ඇසේ 1910 කුමැකලම් ප්‍රශ්නස්කරණිය අනුව ප්‍රථම උගත් ලාංකික මන්ත්‍රීවරයා වශයෙන් 1912 වර්ෂයේ තේරී පත් වෙනවා. 1910 කුමැකලම් ප්‍රශ්නස්කරණිය අනුව ප්‍රථම උගත් ලාංකික මන්ත්‍රීවරයා විදිහට 1912 දී එතුමා තේරී පත් වෙනවා. ඇසේ ඒ වගේම තමයි 1915 සිංහල මුස්ලිම් කෝලාහලයේ අවස්ථාවේදී මේතුමා ආණ්ඩුවෙන් බෞද්ධයන්ට සිදු අසාධාරණ අයිති සහගත තත්ත්වය පිළිබඳව බෞද්ධයන් වෙනුවෙන් එතුමා හඬ නැගීම සිද්ධ වුණා. එතකොට මේතුමා පරමේශ්වර විද්‍යාලය රාමනාදන් විද්‍යාලයේ පිහිටුවන පොන්නම්බරම් රාමනාදන් මහතා. ඊට පස්සේ 1879 දී විවස්ථාදායක සභාවේ සමාජිකයෙකු ලෙස පත් වෙනවා. 1910 පමණින් කුමැකලම් ප්‍රශ්නස්කරණිය අනුව ප්‍රථම උගත් ලාංකික මන්ත්‍රීවරයා විදිහට මෙතන ලියාගන්න ප්‍රථම උගත් ලාංකික මන්ත්‍රීවරයා ලෙස 1912 මෙතුමා තේරී පත් වෙනවා. මේ කුමැකලම් ප්‍රශ්නස්කරණිය අනුව ප්‍රථම උගත් ලාංකිකයා මන්ත්‍රීවරයා ලෙස මේ තුමා පොන්නම්බර රාමනාදන් මහතා 1912 දී තේරී පත් වෙනවා. ඇසේ 1915 දී සිංහල මුස්ලිම් කෝලාහල අවස්ථාවේ ආණ්ඩුවේ බෞද්ධයන්ට සිදු අසාධාරණය හා අයිති සහගත තත්ත්වය පිළිබඳව බෞද්ධයන් වෙනුවෙන් මේ තුමා හඬ අවදි කරනවා. එතකොට පොන්නම්බර රාමනාදන් ගැන ඔයගොල්ලන්ට මනාව අවබෝධයක් නැති කියලා විශ්වාස කරනවා. තව ටිකක් මේක කියවන්න කියවලා අවශ්‍ය සටහන් මේ පැත්තකින් ලියාගත්තා වගේම ඔගොල්ලෝ නැවත මේක බලද්දී ඔගොල්ලන්ට මේ සම්බන්ධව හොඳ මතකයක් ගියා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු පොන්නම්බලම් අරුණාචර මහතා. පොන්නම්බලම් අරුණාචර මහතා ගැන කතා කරද්දී දුවේ පුතේ මේ 1853 වර්ෂයේදී ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචර මහතා උපත ලබනවා. 1853 වර්ෂයේදී මේ ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මහතා පොන්නම්බලම් අරුණාචල මහතා උපත ලබනවා. මේතුමා මේ පොන්නම්බලම් රාමනාදන් මහතාගේ සහෝදරයෙක්. ඒකට මෙතනින් ලියාගන්න මෙයා පොන්නම්බලම් රාමනාදන් මහතාගේ සහෝදරයෙක් කියලා. හරිද? ඇසේ ඕන මෙතන ලියාගන්න උපත 1853. එම මූලික අධ්‍යාපනය ලබන්නේ කොහෙන්ද? කොළඹ රාජකීය විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබලා මේතුමා බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් සිය උපාධිය ලබා ගන්නවා. ඒ කියන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබනවා බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් සිය උපාධිය ලබා ගැනීම සිද්ධ වෙනවා. ඔහු සිය උපාධිය සඳහා නීතිය, ඉතිහාසය වැනි විෂයන් හදාරලා තියෙනවා. එතකොට පොන්නම්බලම් රාමනාදන් මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබනවා බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් උපාධිය හදාරා ගන්නවා. නීතිය උපාධිය සඳහා නීතිය හා ඉතිහාසය යන විෂයන් අදාළලා තියෙනවා. මේතුමා දේශපාලඥයෙකු හා සමාජ සේවකයෙකු ලෙස වඩාත් ප්‍රචලිත වෙලා තියෙනවා. දේශපාලඥයෙකු හා සමාජ සේවකයෙකු ලෙස වඩාත් ප්‍රචලිතත්වයට පත් වෙලා තියෙනවා.
එතකොට මේ සම්බන්ධව කතා කරද්දී අපිට ප්‍රධාන වශයෙන්ම මෙතන දීලා තියෙනවා මේ Hindu හා මුස්ලිම් ආගමික පුනර්ජීවන සමයේ ආරම්භ කළ Hindu සාදම් පුවත්පත. මොන්පසෙන් දීලා තියෙන්නේ මේ Hindu සාදම් පුවත්පත. මෙතනින් දීලා තියෙනවා මුස්ලිම් නේෂන් පුවත්පත්. එතකොට ඔයගොල්ලන්ට මේ අනුව මේ කාලයේදී මේ Hindu පුනර්ජීවන ව්‍යාපාරය යටතේ ආරම්භ කරන මේ Hindu Hindu සාදනම් පුවත්පත සම්බන්ධව ඔයාලට ඉතා පැහැදිලි. හරිනේ. හරි. අපි බලමු ඊට පස්සේ ඉස්ලාම් ව්‍යාපාරේ මම නැවත Hindu පුනර්ජීවන ව්‍යාපාරය ගැන ඔයගොල්ලන්ට මතක් කරගෙන යන්න. හරි. අපි බලමු අපි කියුවනේ Hindu පුනර්ජීවන ව්‍යාපාරය මේ මිෂනාරි සංවිධානවල ක්‍රියාකාරකම් හේතුවෙන් මෙරට Hindu ආගමිකයන්ටද පහර වදිනු. විශේෂයෙන් යාපනයේ ප්‍රදේශයේ ඉතා ප්‍රබල ලෙස මිෂනාරි ව්‍යාපාර පැතිර යනවා. ඒත් එක්ක මේ Hindu ආගමට පහර එල්ල වෙනවා. ඒ අනුව මේ සඳහා මේ Hindu ආගමික පිවිදීමක් ඇති වෙනවා. මුද්‍රණාල පිහිටුවීම, මුද්‍රිත පොත්පත් ප්‍රසිද්ධ දේශන Hindu ජනතාව දැනුවත් කිරීම සහ Hindu ශිෂ්‍යයන් සඳහා නව පාසල් පිහිටුවීම යන කටයුතු සිද්ධ වෙනවා. එතකොට Hindu පුනරුද ව්‍යාපාරයට නායකත්වයේ සපෙන්ඩත්තේ මේ අරුමුග නාවරතුමා විසින්. මුලින්ම උදේබානී නමින් පුවත්පතක් ආරම්භ කරලා Hindu ආගම හා සංස්කෘතියේ වැදගත්කම පිළිබඳව දෙමළ ජනතාව දැනුවත් කිරීම මේ තුමාදීන් සිද්ධ වෙනවා. දැස්නේ වන්නාපලේ නම් ශෛව ප්‍රකාශ විද්‍යාලය පිහිටුවනවා. එමගින් Hindu අධ්‍යාපනය සඳහා නව මාර්ගයක් ඇති වෙනවා. අසි පොන්නම්බලන් අරුණාචල මහා පොන්නම්බලන් රාමනාදන් වැනි නායකයෝ Hindu පාසල් පිහිටුවීමේ ව්‍යාපාරය ආරම්භ කරනවා. අපි කිව්වම නවරතුමා ගැන කතා කරා. ක්‍රිස්තු වර්ෂ 1822 දී උපත ලැබලා මේ මිෂනාරි පාසලකින් මූලික අධ්‍යාපනය ලැබනවා. ඊට පස්සේ මෙතෝදිය සභාවේ දේව ගැතිවරේ විදිහට කටයුතු කරනවා. Hindu දරුවන්ගේ කුඩාවදියේ සිටම ආගම ඉගැන්වීමට සහ පුද පූජා කියා දීමට Hindu පාසල් ආරම්භ කිරීම, පොත්පත් මුද්‍රණය සඳහා මුද්‍රණාලයක් පිහිටුවීම මෙතුමාගේ කාලයේදී සිද්ධ වුණා. දැක්ක මේ පරිත්‍යාගශීලීන්ගේ ආධාරයෙන් යාපනයේ ශෛව ප්‍රකාශ විශ්වවිද්‍යාලය විද්‍යාශාලේ යනුවෙන් පාසලක් ආරම්භ කරනවා. ඇස මේ පාසල්වල විෂයමාලාව නූතනයට ගැලපෙන පරිදි සකස් කරනවා. යාපනයේ පුරා Hindu පාසල් රැසක් ආරම්භ කරන්න මේ නාවරතුමා මූලිකත්වය ගන්නවා. ඊට පස්සේ අපි කිව්වා ශෛව පරිපාලන සභාව Hindu අධ්‍යාපන සභාව එකතු වෙලා Hindu පාසල් ආරම්භ කිරීමට පියවර ගන්නවා. දෙමළ සිසුන්හට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීමට 1872 වර්ෂයේදී යාපනයේ ශිවංගල විද්‍යාලය ආරම්භ කරනවා. පසුවේ යාපනයේ Hindu විද්‍යාලය නමින් ප්‍රසිද්ධ වෙනවා. මේ තුමා 1879 දී අභාවයට පත් වෙනවා. අසේ අරුමුගල් නාවරතුමාගේ ජාතික සේවය ගැන අපි කරමු අතරක් කතා කරා. ශ්‍රී ලංකාවේ Hindu ආගමික පුනරුද්දයට නායකත්වය සැපයීම, Hindu පාසල් පිහිටුවීමට පුරෝගාමී වීම, Hindu භාෂා සාහිත්‍ය සංස්කෘතිය රැක ගැනීමට ක්‍රියා කිරීම, බාලපාඨම් නම් පෙළපොත් රචනය සහ ස්කන්ධ පුරාණම් පෙරිය පුරාණම් වැනි ග්‍රන්ථ දෙමළ භාෂාවට පරිවර්තනය කිරීම. අද අපි කතා කරේ පොන්නම්බලන් රාමනාදන් මහතා. මේ පොන්නම්බලන් රාමනාදන් මහතා 1852 උපත ලබනවා. කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබනවා. මේ නීතිඥයෙකු ලෙස කටයුතු කරනවා. ඊට පස්සේ මුහු Hindu දරුවන්ගේ අධ්‍යාපන නගා සිටුවීමට කටයුතු කරනවා වගේම තමන්ගේ පෞද්ගලික ධනය මේ සඳහා යොදා ගන්නවා. පරමේශ්වර විද්‍යාල රාමනාදන් විද්‍යාලය පාසල් පිහිටුව එලා මේ Hindu දරුවන්ගේ අධ්‍යාපන උන්නතියට කටයුතු කරනවා. ඒ වගේම මේතුමා අපිට වැදගත් වෙනවා 1879 වර්ෂයේදී වස්තාදායක සභාවේ සමාජිකයෙකු ලෙස පත් වෙනවා වගේම දුවේ පුතේ 1910 කු මැකලන් ප්‍රසාස්කරණයන් ප්‍රථම උගත් ලාංකික මන්ත්‍රීවරයා වශයෙන් 1912 පත් වෙනවා. ඔබට තේරිපත් වුනහම ප්‍රථම උගත් ලාංකික මන්ත්‍රීවරයා කවුද? පොන්නම්බලන් රාමනාදන් මහතා 1912 පත් වෙනවා. 1915 සිංහල මුස්ලිම් කෝලාල අවස්ථාවේ ආණ්ඩුවේ බෞද්ධයන්ට සිදු වූ අසාධාරණ අයිති සහගත තත්ත්වයේ පිළිබඳව බෞද්ධයන් වෙනුවෙන් හඬක් අවදි කරන්න මේතුමා කටයුතු කරනවා. එයාසත් කතා කරා පොන්නම්බල රාමනාදන් මහතාගේ සහෝදරයා පොන්නම්බල අරුණාචලම් ගැන. මේතුමා
පොන්නම්බලන් අනුරාජරන් 1850 පිළිවෙත ලැබෙනවා. ඊට පස්සේ මේතුමා කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබනවා. බ්‍රිතාන්‍ය කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරා ගන්නවා. එසි මේතුමා නීති ඉතිහාසයේ අනිෂයන් හදාරා එතුමා දේශපාලනිකව හා සමාජයේ සේවකියෙකු ලෙස ප්‍රචලිත වෙනවා. ඒක ඉස්ලාම් පුණ්‍ය මේ ටික හින්දු පුනර්ජීවන ව්‍යාපාරය ඔයගොල්ලන්ට ඉතා පැහැදිලි. දැන් අපි බලමු ඉස්ලාම් පුනර්ජීවන ව්‍යාපාරය. ඉස්ලාම් පුනර්ජීවන ව්‍යාපාරය මොන ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ? පිටර දීලා තියෙන මේ මරදාන සහිරා විද්‍යාලය ඔයාලා දැකලා තියෙන මරණදාන සහිරා විද්‍යාලය. එතකොට මේ ආරම්භ වෙන්නේ මේ ඉස්ලාම් පුනරේජ ව්‍යාපාරයට සමගාමීව මේ මරදාන සහිරා විද්‍යාලය ආරම්භ වෙනවා. එතකොට ලංකාවේ බෞද්ධ හින්දු පුනරුදයට සමගාමීව ඉස්ලාම් ජනතාව අතර ආගමික හා සංස්කෘතික පුනරුදයක් ඇති වෙනවා. කියන්නේ ශ්‍රී ලංකාවේ බෞද්ධ හා හින්දු පුනරුදයට සමගාමීව ඉස්ලාම් ජනතාව අතර ආගමික හා සංස්කෘතික පුනරුදයක් ඇති වෙනවා. මෙරට ඉස්ලාම් පුනරුදයට නායකත්වයේ සපයන ලද්දේ වෘත්තීය නීතිඥ කියවූ එම්.සී. සිද්දිලෙබ්බේ මහතා විසින්. ඒකට මෙතෙන් ලියාගන්න නායකත්වය MC සිද්දිලෙබ්බේ MC සිද්දිලෙබ්බේ මහතා. ඒ ඉංග්‍රීසි මිනිසින් ඊජිප්තුවේ පිටුවහල් කරන ලද ඔරබි භාෂා. ඔරබි භාෂා 1883 දී මෙරට පැමිණ ඉස්ලාම් පුනරුද ව්‍යාපාරය සඳහා සිද්දිලෙබ්බේ මහතාට සහාය දෙනවා. මෙතන ලියාගන්න ඔරබි භාෂා 1883 ලංකාවට පැමිණීමේ කියලා. 1883 මේ ඔරබි භාෂා ලංකාවට ඇවිල්ලා මේ ඉස්ලාම් පුනරුද ව්‍යාපාරය වෙනුවෙන් සිද්දිලෙබ්බේ මහතාට සහාය දෙනවා. හරිද? ඊට පස්සේ මේ ඉස්ලාම් මේ සෝරි මුස්ලිම් දේශම් නම් සංගතාව ආරම්භ කරන අපි අර උඩදී කතා කරේ. මේ මුස්ලිම් නේෂන් නම් සංගරාව ආරම්භ කරන මෙතෙන් ලියාගන්න මුස්ලිම් නේෂන් සංගරාව කියලා. මුස්ලිම් නේෂන් සංගරාව. එතකොට ඔබ දන්නවා මුස්ලිම් නේෂන් සංගරාව කියන්නේ මේ හින්දු මුස්ලිම් පුනරුදයට සමගාමීව ආරම්භ කර වත් මේ සංගරාවක් කියලා. ඊට පස්සේ අනතුරුව කොළඹ සහිරා විද්‍යාලය. කොළඹ සහිරා විද්‍යාලය වැනි පාසල් පිහිටුවීමෙන් ඉස්ලාම් දහමට අනුගත අධ්‍යාපනය මුස්ලිම් දරුවන්ට ලබා දීමට සිද්දිලෙබ්බේ මහතා කටයුතු කරනවා. මුළු මේ සිද්දිලෙබ්බේ මහතා එම කටයුතු කරද්දී එතුමාගෙන් පසුව ටී.බී. ජයා වැනි නායකයෝ මේ ඉස්ලාම් ආගමික අධ්‍යාපනය ඇති කිරීමට ඉදිරියට ගෙන යාමට කැප වී ක්‍රියා කරනවා. මේ දීලා තියෙන ඔයාලට එම්.සී. සිද්දිලෙබ්බේ මහතාගේ පින්තූරයක්. එම්.සී. සිද්දිලෙබ්බේ මහතාගේ පින්තූරයක් තමයි දීලා තියෙන්නේ. ඒකට සිද්දිලෙබ්බේ මහතා ඉස්ලාම් පුනර්ජීවනයේ වෙනුවෙන් කටයුතු කරා කියද්දී ප්‍රධාන වශයෙන්ම අපිට මේ නේෂන් පුවත් සංග්‍රහව ආරම්භ කරනවා. අනතුරුව කොළඹ සහිරා විද්‍යාලය පිහිටුවීමට සහ මේ මුස්ලිම් අධ්‍යාපන දරුවන්ගේ අධ්‍යාපනය වැඩි දියුණු කිරීමට කටයුතු කරනවා. ඒක පැහැදිලි නේද දුවේ පුතේ? ඊට පස්සේ බලමු අපි මේ හින්දු අධ්‍යාපනය වෙනුවෙන් තව කැපකිරීමක් කරන ටී.බී. ජයා මහතා ගැන බලමු. ටී.බී. ජයා මහතා. අපට 1890 වර්ෂයේදී ජනවාරි මාසයේ ගලගෙදර ප්‍රදේශයේ උපත ලබනවා. උපත 1891 දවල් ලියාගන්න පුළුවන්. 1890 වර්ෂයේදී ජනවාරි මාසයේ මේ ගලගෙදරදී මෙතුමා උපත ලබනවා. සිය මූලික අධ්‍යාපනයෙන් පසුව වේල්ස් කුමාර විද්‍යාලයෙන් සහ ආනන්ද විද්‍යාලයේ පාසල් ගුරුවරයෙකු ලෙස සේවය කරනවා. මෙතුමා මූලික අධ්‍යාපනයෙන් පස්සේ වේල්ස් කුමාර විද්‍යාලයේ සහ ආනන්ද විද්‍යාලයේ වැනි පාසල් කිහිපයක ගුරුවරයෙකු ලෙස සේවය කරනවා. මෙතුමා අධ්‍යාපන ශිෂ්‍යය ලැබූ අධ්‍යක්ෂින් සොයා ගැනීම ඉස්ලාම් පාසල් පිහිටුවීම හා දියුණු කිරීමේ ව්‍යාපාරයට දායකත්වය දෙනවා. ඉස්ලාම් පාසල් පිහිටුවීම හා දියුණු කිරීමේ ව්‍යාපාරයට දායකත්වය ලබා දෙනවා. එතකොට ඒ ලබා දුන්නා වගේම කොළඹ සහිරා විද්‍යාලයේ විදුහල්පති තනතුරටපත් වූ මේතුමා එහි ශාඛා දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටුවන. එතකොට මේතුමා මේ ටී.බී. ජයා මහතා කොළඹ සහිරා විද්‍යාලයේ විදුහල්පති තනතුරත් අල්ලලා තියෙනවා. ඒ වගේම තමයි ශාඛා
ඉවයිලේ විවිධ ප්‍රදේශවල පිහිටුවන්න කටයුතු කරනවා. උඩ විවස්ථාදායකය මේ නියෝජිතයෙකු ලෙස කටයුතු කළ ජයා මහතා සිංහල හා දෙමළ නායකයන් සමග එකතු වී ජාතික සමීපීයේ උඩ නැගීමට කැපවීමෙන් කටයුතු කරලා තියෙනවා. එතකොට අපි මේ ටීබී ජයා මහතා ගැන කතා කරපුවාම 1990 වර්ෂයේ ජනවාරි මාසයේ ගලගෙදර උපත ලැබලා තියෙනවා මූලික අධ්‍යාපනයෙන් පස්සේ පෙල්ස් කුමාර විද්‍යාලයේ සහ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනයේ මේ ගුරුවරයෙකු විදිහට පාසල් ගුරුවරයෙකු ලෙස කටයුතු කරලා තියෙනවා. මේ තුමා ඉස්ලාම් පාසල් පිහිටුවීම හා දියුණු කිරීමේ ව්‍යාපාරයේ නායකත්වය දැක්කා. ඒ අතර කොළඹ සහිරා විද්‍යාලයේ විදුහල්පති තනතුරටපත් වෙලා එහි ශාඛා දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටීමට කටයුතු කරනවා. ඒ වගේම තමා ගස්ථාදායකේ නියෝජිතයෙකු ලෙස කටයුතු කර ජයා මහතා සිංහල හා දෙමළ නායකයන් සමග එකතු වෙලා ජාතික සමීපයේ ගොඩනැගීමට කැපවීමෙන් කටයුතු කර කෙනෙක් විදිහට අපිට සැලකන්න පුළුවන්. එතකොට ඉස්ලාම් පුනර්ජීවනය ගැන අපි කතා කරා. එතකොට දුවේ පුතේ ඔයගොල්ලන්ට පැහැදිලි ලංකාවේ බෞද්ධ හා හින්දු පුනරුදයට සමගාමීව ඉස්ලාම් ජනතාව අතරත් ආගමික හා සංස්කෘතික පුනරුදයක් ඇති වෙනවා. මෙරට ඉස්ලාම් පුනරුදයේ නායකත්වයේ සපෙන් දද්දේ වෘත්තියෙන් නීතිඥයෙකු එම්.සී. සිබ්දිලිබ්බේ ඊට පස්සේ ටීබී ජයා වගේම ටීබී ජයා මහතා මේ සඳහා නායකත්වය දෙනවා. ඒ අනුව ඊට පස්සේ මේ ඊජිප්තුවෙන් පිටුවහල් කරන ලද ඔරුපි පාෂා කියන එක 1883 ඇවිල්ලා මේ ඉස්ලාම් පුනරුදයේ ව්‍යාපාරයට සිබ්දිලිබ්බේ මහතාට නායකත්වය සපයනවා. ඊට පස්සේ අපි කතා කරේ ඉස්ලාම් ජනතාව මේ සිබ්දිලිබ්බේ මහතා ප්‍රධාන වශයෙන්ම මුස්ලිම් මෙයිසම් නම් සංගරාව ආරම්භ කරන ආරම්භ කළ ඉවර වෙලා මේ සඳහා කොළඹ සහිරා විද්‍යාලයේ පාසල් පිහිටුවීමත් ඊට පස්සේ සිබ්දිලිබ්බේ මහතා කටයුතු කරනවා. ඊට පස්සේ ටීවී ජයා වැනි නායකයෝ ඉස්ලාම් ආගමික අධ්‍යාපනයේ ක්‍රමයෙන් ඉදිරියට ගෙන යන්න කටයුතු කරනවා. ඊට පස්සේ අපි අවසාන වශයෙන් කතා කරා ටීවී ජයා මහතා සම්බන්ධව 1990 වර්ෂයේදී ජනවාරි මාසයේ කලගෙදර ප්‍රදේශයේ උපත ලැබනවා. සිය මූලික අධ්‍යාපනයෙන් පසුව වේන්ස් කුමාර විද්‍යාලයේ ආනන්ද විද්‍යාලයේ මේ විද්‍යාලවල පාසල් ගුරුවරයෙකු විදිහට කටයුතු කරනවා. වගේම තමා කොළඹ සහිරා විද්‍යාලයේ විදුහල්පති තනතුරටපත් වෙලා එහි ශාඛා දිවයින පුරා ව්‍යාප්ත කරනවා. මේ විවස්ථාදායකයේ නියෝජිතයෙකුට කටයුතු කරලා මේතුමා සිංහල හා දෙමළ නායකයන් සමග එකතු වෙලා ජාතික සමගිය ගොඩනැගීමට කටයුතු කරනවා. එතකොට ඔයගොල්ලන්ට මම මේ පිටින් කතා කරේ හින්දු පුනර්ජීවන ව්‍යාපාරය සහ ඉස්ලාම් පුනර්ජීවන ව්‍යාපාරය ඔයගොල්ලන්ට ඉතාම පැහැදිලි ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම නැවත නැවත අහන්න අවශ්‍ය කරුණු සටහන් කරගන්න පුතේ. මොකද මේ පාඩම ඔයගොල්ලන්ට මම ඉස්සෙල්ලා මේ කෙලි කිව්වා වගේම මේ පාඩම් 11 වසර පුතත් එක්ක සම්බන්ධයි. ඒක නිසා ඔයගොල්ලෝ මේ සම්බන්ධව හොඳ දැනුමක් තියෙන්න ඕනි. මොකද ඕ ලෙවල් කරද්දි මම ඕ ලෙවල් මේ විභාගයට 11 වසරදී පාඩම් කරනවා කියලා ඉල්ලපා දුවේ පුතේ. දැන් මේ ඉඳන්ම ඔයගොල්ලෝගේ සාමාර්ථ කඩේම ජය ගන්න නම් මේ ඉදිනදා වැඩි ටික කරගෙන යන්න. ඔයගොල්ලෝ මේක නැවත නැවත අහලා ඉවර වෙලා මේ පාඩම් මේ නිරවුල් කරගන්න. නිරවුල් කරගත්තාම ඔයගොල්ලන්ට පෙළ පොතේ පිට ප්‍රශ්න හැදෙන්නේ නැති නිසා ඔයගොල්ලෝ ඉතා පහසුවෙන් මේ සාමාර්ථයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා දුවේ. මේ සඳහා කැපවීමෙන් ක්‍රියා කරන්න කවුරුත් බල කරනකන් ඉන්නපා, දෙමව්පියෝ කෑ ගහනකන් ඉන්නපා. ඔකොල්ලොම හිතර ගන්න මම කවදා හරි සමාජයේ හොඳ තැනකට යනවා, මං අධ්‍යාපනයේ ඉහළට යනවා කියන එක හිතාගෙන ඔයගොල්ලෝ හැමෝම දක්ෂ දරුවෝ. ඒ දක්ෂ දරුවෝ දක්ෂතාවයේ අපි පෙන්වන්න නම් දුවේ පුතේ අපි ඒක සඳහා කැප වෙන්න. ඒකට කවුරුත් අපිට පෙන්න්නට වැඩක් නැහැ, කිව්වට වැඩක් නැහැ. ඉතින් මේ සඳහා නිතරම කැපවීමෙන් ක්‍රියා කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් දුවේ පුතේ ඔයගොල්ලෝගේ වටිනා කාලය ඔයාලගේ අධ්‍යාපනය වෙනුවෙන් යොදවන්න. මොකද අපිට අය අධ්‍යාපනය වෙනුවෙන් යොදවන්න කාලයක් හම්බ වෙන්නේ අපිට ගිය දවස් අපහු ගන්න අපේ ජීවිතේට. ඒක නිසා ලැබෙන හැම අවස්ථාවක්ම ප්‍රයෝජනයට ගන්න දුවේ පුතේ. මේක ඔයගොල්ලෝගේ යාළුවන් අතර ඔයගොල්ලෝ දන්න කියන අය අතර උදාහරින්න වලහයේ නම් 11 වසර දක්වා පාඩම් මාලාව ඒකේ සම්බන්ධ වෙලා තියෙන නිසා ඔයගොල්ලන්ට gederi නම් ඉතිහාසයේ කියන විශේෂය ඉතා පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් වෙනවා. එහෙනම් දුවේ පුතේ අපි
Terpaksa hatreveni pada menghambungmu, hatreveni pada menindiano, itihas sagan dia pare, pada menghambung itu di ogolor teh, subah dawasa pratana karena.